1975 වර්ෂයේ මිස්ටර් ලංකා ෆෝ මිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රහණය කරන ඇය එම තරගයේම බ්‍රිතාන්‍යයේ ලෝක රුරජින තරගයේ නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගත්තාය. 1980 වර්ෂයේ පාර දෙකේ චිත්‍රපටය තුළින් සිනමාවට අවතීනව ජනප්‍රිය සිනමා පට 32ක් වෙනුවෙන් තම රංගන දායකත්වයේ ලබා දී ඇත. පූජා කොටිවලිගය දබල පුෂ්පය නිසලගිර වැනි අතිශය සිනමාත්මක චිත්‍රපට තුළින් ඇගේ රංගන ප්‍රතිභාව වඩාත් උත්කර්ෂවත්ව ප්‍රේක්ෂකයාට සමීප විය. රූපවාහිනී ටෙලි නාට්‍ය 50කට වැඩි සංඛ්‍යාවකට මෙන්ම ඉංග්‍රීසි වේදිකා නාට්‍ය 28ක් වෙනුවෙන් තම රංගන ප්‍රතිභාව එළිදැක්වූ ඇය කලක ලංකා වුමන් සංගරාවේ කර්තෘවරිය වශයෙන් සේවය කළාය. ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ලේකම් දුරේද හෙබූ ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු නිවේදිකාවක් ලෙසද තම දායකත්වයේ ලබා දී ඇත. ඇය නමින් ඇන්ජලා සිරිවිරත්න. මේ ඇයට සවන් දිය යුතු මොහොතයි. හිටපු නැති විදිහට මං ඔබව හමු වෙන්න එන්න සිදු වුණා. වසර 40ක් පමණ ඔබ අතරට ආවේ සිනමාවෙන් රූපවාහිනී වේදිකාවෙන් සහ පුවත්පත් කලාවෙන්. දැන් අද මං එන්නේ යම්කිසි රෝගතුරු ඔයගෙන් ඔබගෙන් ලොකු ආයෝජනයක් කරන්න ඉල්ලුමක් කරන්න මට සහාය දෙන්න. මට වග්ගඩුවක් අවශ්‍ය වේ තියෙනවා ඉතාමත්ම ඉක්මනට. මගේ වෛද්‍යවරුන් පවසන හැටියට අගෝස්තු මාසේ සත්කමකට මම වෙනී හිටින්ද සැලසන තිනෝ. ඊට කලින් පරිත්‍යාගශීලීව මට වග්ගඩුවක් ලබා දෙන්න කෙනෙක් ඉන්නවා නම් ඔබ අතරේ කරුණාකරලා මාව මට අමතන්න. මේ මාසේ 4 වෙනිදා තමයි මම මට දැනගන්න හම්බුනේ මම 5 වෙනියා දිහිරෙන්නට ඇවිල්ලායි කියලා මේ කිඩ්නි ෆේලියර් එකේ. ඒ කියන්නේ 1 2 3 4 නිහඬව පහු කරලා නොදැනවත් පහු කරලා මේ තත්ත්වයට ඇවිත් ඉන්නේ. එතකොට මට 5% ක්‍රියා කරලා තිබ්බා මගේ වග්ගඩුව. අමාරු කාර්යයක් ලංකාවේ වග්ගඩුවක් හොයන එක. මොකද සමහර අය වෙළඳාම් කරනවා. ඉතින් ඒකට මං කැමති නැහැ. විශේෂයෙන්ම රතේ නීතිය කඩ කරන්න මං කැමති නැහැ. මට දායක වෙන්න යම්කිසි පොඩි මුදලකින් හරි. මොකද මම 15,00,000ක් හොයනවා මේ සත්කම සහ ඒ පසු ප්‍රතිකාරයට. මෙදා වෙනකොට මට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් රුපියල් 50,000ක් හම්බ වුණා චෙක් මාර්ගෙන්. අනිත් 108,000ක් මම එකතු කරලා තිනෝ මහජනගේ සල්ලි වලින් මුදල් වලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මට ආදරය කරපු අය නිර්නාමිකව මට මුදල් යොමු කරලා තිනෝ. තව ඉල්ලීමක් මම කරන්නේ අවංකවම මට උදව් කරන්න බැරි අය ඉන්නවා. ඒ අය නිකන් මට අපහසුතාවයකට පත් කරන්න එපා. මට කෝල්ස් දීලි මගේ මානසික තත්ත්වය තවත් පහතට දාන්න. මං දැන් ඉන්න තත්ත්වය ඉතාමත්ම අවදානමයි. බැරි අය ගේ මං අවසර ඉල්ලනවා මට නිහඬව ජීවත් වෙන්න දෙන්න. අවුරුදු 30-45 අතරේ නිරෝගිමත් කෙනෙක්. කිසිම රෝගයක් තියෙන හොඳ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කාගෙන් හරි උදව්වක් අවංක කෙනෙක් ඉදිරිපත් වේවි කියලා මේ කටයුත්තට. දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා ඇන්ජලා සෙනවිරත්නට. ඇයි මේ මිනිස්සු ගානක් වටේ ඉන්නවා ඇති යාළු යහෙලියන් ඉන්නවා ඇති. සත්‍ය කතාව මට කවුරුත් නැහැ. මට අයිති කිසිම දෙයක් නැහැ මේ මගේ කියලා කියන්න. යාහන වාහන නැහැ. ගෙයක් දොරක් නැහැ. මුදලුත් නැහැ. එකයි ඔබගෙන් ඉල්ලන්නේ. අර බ්‍රෑන්ඩ් නේම් එක තියෙනවා ඇන්ජලා සෙනවිරත්න.
ඒක මගේ දාඩියෙන් හදපු නමක්. තව ප්‍රශ්නයක් තමයි සමහර අයට ගාම්නි ෆොන්සේකාගෙන් මං හම්බ කරේ නැද්ද කියලා. ඔහු ජීවතුන් අතරේ ඉන්න තෙක් මාව හොඳට බලාගත්තා. ඒක වචන දෙකක් නෑ. ඔහු මගෙන් වෙන් වී ගියාට පස්සේ මං ඔහුගෙන් ඇපුන් නෑ. දැන් ඔහු ජීවතුන් අතරෙත් නෑ. මොන වගේ ප්‍රශ්නයක්ද ඒ? කලාලෝයේ යම් කිසි දුරක් ආව නම් ඔහුට පින් සිද්ධ වෙයි. මොකද ඔහුගේ දෙපා ගාව තමයි මම ඉගෙන ගත්තේ මේ කලා ශාස්ත්‍රය ගැන. මං ගොඩාක් අගය කරනවා ගාම්නි ෆොන්සේකා මහත්මයා. ඔහු මගේ දියණියන්ගේ තාත්තා. ඒක මකන්න බෑ. ඒ හින්දා ඒ උතුම් තැන මම රැක බලනවා. මම රැකනවා. ඔබලංගෙත් මං අහන්නේ ඒකයි. ඔහුට ආදරය කරන්න ඔහුට බනින්න එපා. ඔහුට එක එක දේවල් චෝදනා කරන්න එපා. ඔහු කරන්න හැකි දෙයක් අපි ඔක්කොමලට කරා. පවුලටත් කරා, මටත් කරා, අපේ ළමයින්ටත් කරා. දැන් ඔහු අපේ අතරින් නැහැ. මං අහන්නේ දැවැන්තයෝ කො මේ රටේ පාලකයෝ කො අපිට කලාකරුවන්ට ආදරේ කට්ටියක් හෝ අද මට මෙහෙම වුණේ එකේ හෙට තව එක්කෙනෙක් වෙන්න පුළුවන්. අපේ මලගම වලට ඇවිල්ලා අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක කරන්න එපා. අපිට ජීවතුන් අතරේ ඉඳිද්දී අපිට සහාය දෙන්න. මොකද අපි මොහොතක් හරි ඔබලන්ට සතුටක් දීපු අය. මම විතරක් නෙවෙයි මුළු මහත් කලා ශාස්ත්‍රයේ ඉන්න හැමෝම. ගොමක්ම ස්තුතියි අද කාලේට.